බැහැ මොකද ඕනම කෙනෙක් මොන දේ කරත් කවුරුම හරි මොන හරි කියනවා පියත්ගේ වැඩේ ගැන ඇත්තටම මට පියත් ගැන සතුටුයි මොකද එයා මේ නිර්මාණය වෙනුවෙන් ගොඩක් මහන්සි වුණා එයා තමයි ඕකේ හැම වචනයක්ම ලිව්වේ එයා තමයි ඕකේ හැම දෙයක්ම ගොඩක් කරේ එයා හැම කෙනෙක් වගේම අපි ස්මාර්ට් ස්ට්‍රගල් කරනවා සහ කරලා තියෙනවා Talk with Tharindu by Tharindu Welhenage Productions. හොඳ අපි දින ලංකාවේ තවත් ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඉතින් ඒ වගේම අද 1970 ලව් ස්ටෝරි ෆිල්ම් එකේ ප්‍රධාන රංගනය දායකත්වයක් දක්වලා තියෙනවා. මොදෙන ෆිල්ම් එක ගැන? ෆිල්ම් එක ගැන ගොඩක් සතුටුයි. ඒක 2024 අවුරුද්දේ රිලීස් කරපු එක ගැන ගොඩක් සතුටුයි. ඉතින් මේක කරලත් අපි ගොඩක් කල් බලන් හිටියා මේක එළියට එනකන්. ෆිල්ම් එක ගැන يعني මට දකින්න ලැබුණ එක ගැන හරි සතුටුයි. මගේ ෆස්ට් මූවි එක. හොඳ ඒකට අපි දකිනවා මේ ෆිල්ම් එක තුළ ගොඩක් ජේෂ්ඨත්වය තමයි රඟපාන අවස්ථාව ලැබෙන්නේ. ඒ අවස්ථාව මොකද දෙන්නේ? මගේ ෆස්ට් මූවි එක හැටියට මට මේ ඔක්කොම ප්‍රවීණයන් එක්ක රඟපාන්න ලැබුණ එක ගැන මට ගොඩක් සතුටුයි. මම ඒකට ස්තුතිමත් වෙනවා අරුණ ජයවර්ධන අයියට. ඔව්. හොඳයි ඉතින් මේකත් අහන්න දෙන්න බෑ. ඉතින් මේ දවස්වල සමාජ මාධ්‍ය තුර ජනප්‍රියම ගීතය තමයි ගමේම ලස්සන ලේලි. ඉතින් මේනේ ලේලි. පියත්ගේ වැඩේ ගැන මොකද හිතන්නේ? පියත්ගේ වැඩේ ගැන ඇත්තටම මට පියත් ගැන සතුටුයි. මොකද එයා මේ නිර්මාණය වෙනුවෙන් ගොඩක් මහන්සි වුණා. එයා තමයි ඕකේ හැම වචනයක්ම ලිව්වේ එයා තමයි ඕකේ හැම දෙයක්ම ගොඩක් කරේ එයා. ඉතින් මට එයා ගැන සතුටුයි. එයාගේ නිර්මාණ සාර්ථක වෙච්ච එක ගැන. හොඳ එකත් එක දැන් මියුසික් වීඩියෝ රිලීස් වෙන සූදානම්නේ? ඔව්. මියුසික් වීඩියෝ එක පෙබරවාරි 2 රිලීස් වෙනවා. ඒ කියන්නේ හෙට. හොඳ එකත් එක අපි මේ සදනේ කියමු. දැන් අපි දකිනවා ඔයා ගොඩක් දුරට ෆැෂන් කරන්න උත්සාහ කරන විවිධ ආකාරයේ. හැබැයි ලංකාවේ සමහර කලාට එහෙම ෆැෂන් කරලා ෆොටෝ එකක් දැම්මම සමහර මිනිස්සු විවේචනාත්මකව කමෙන්ට් කරනවනේ. ගැහැණු ළමෙක් වුණාම ඒවා අහන්න නැතුව බය නැතුව ෆැෂන් කරන්නේ කොහොමද වාට හිතන විදියට? මං හිතන්නේ එහෙම කරන්න බෑ. මොකද ඕනම කෙනෙක් මොන දේ කරත් කවුරුම හරි මොන හරි කියනවා. මොකද අපි එකිනෙකාගේ සිතුවිලි වෙනස්නේ. ඉතින් හොඳම දේ තමයි තමන්ට හොඳයි කියලා දේ හිතන දේ කරලා අනිත් අය කියන දේවල් එහෙම වැඩි ගාන කරගන්න නැතු ඉන්න එක. අවසාන ප්‍රශ්නේ දැන් මේ තියෙන රටේ ආර්ථික ප්‍රශ්නත් හැමදේමත් එක්ක සමහරක් ගැහණු ළමයි ඉන්නවා. තමන් මොකද්ද කරන්න කියනද හිර වෙලා ඉන්නවා. එන ප්‍රශ්නත් එක්ක. හැබැයි දැන් සදනේ ගත්තම ඔයාගේ හීනව හැබැයි කරන්න සැහැණ උත්සාහ කරනවානේ. ඒ ගමන යනවනේ. ගැහණු ළමයට මොකද්ද කියන්න තියෙන්නේ? කොහොමද ජය ගන්නේ? හැම කෙනෙක් වගේම අපි ස්මාර්ට් ස්ට්‍රගල් කරනවා සහ කරලා තියෙනවා. ඉතින් ගිව් අප් කරන්න එපා. ඒක තමන් දකින හීන වෙනුවෙන් මහන්සි වෙන්න ඒ වෙනුවෙන් දවස ගන්න වැඩ කරන්න ගිව් අප් කරන්න එපා. හොඳයි. Thank you කරා. Thank you so much. මේ වගේ වීඩියෝස් දිගටම බලන්න තරඳු වෙල්හෙනගේ මගේ YouTube channel එක දැන්ම subscribe කරලා තියාගන්න. ඔයාගේ business එක, ඔයාගේ event එක promote කරගන්න video එකක් කරගන්න අපිට කතා කරන්න. 0746 802 2588 මම තරඳු වෙල්හෙනගේ.